තාමත්ම අවදානම් කලාපයක් වන බස්නාහිර පළාතේ ඇර අනිකුත් සීලම පළාත්වල පෙර පාසල් ආරම්භ කරන්න ඕනේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා ඒ වගේම විශේෂයෙන්ම ගුරුවරුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න සහ මේ තියෙන මානසික තත්ත්වයන් හේතු කරගෙන ආරම්භ කරන්න ඕනේ කියන මට්ටමින් අපි ඒ අනිකුත් පාසල් වල පළාත් වල ආරම්භ කරා. නමුත් බස්නාහිර පළාතේ දැඩි අවධානමක් කොයි ව්‍යසනයත් එක්ක මේ වසංගතයත් එක්ක තිබිච්ච නිසා බස්නාහිර පළාතේ ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි අපි ගිය මාසේ 15 වෙනිදා අවසානයේ අපි තීන්දුවකට ආවා අමාත්‍යාංශයක් හැටියට අපි ආරම්භ කරන්න දෙනවා පෙරපාසල් විවෘත කරන්න. හැබැයි ඒ විවෘත කළ යුත්තේ ප්‍රාදේශීය කොයිට් කමිටුවේ අනුමැතියත් එක්ක කියලා. නමුත් මේ සමහර අවස්ථාවලදී ඒ කොවිඩ් කමිටුව ඉතාමත්ම දැඩි තීන්දුව අරගෙන හිටියා රට සහ මේ දරුවෝ ගැන ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන නිසා ඉතින් ඒ නිසා දැන් අපි අපේ සෞඛ්‍ය ඇමතුමිය ඒ වගේම ඊයේ වෙනකොට පාර්ලිමේන්තුවේදීත් මම දිගින් දිගටම කතා කරා සෞඛ්‍ය ඇමතුමියත් එක්ක කතා කරා ඒ වගේම සෞඛ්‍ය රාජ්‍ය ඇමතුමියත් එක්ක සාකච්ඡා කරා ඒ වගේම මගේ අමාත්‍ය ගරු ජීල්පීරි සමිතුමත් එක්කත් සාකච්ඡා කරලා අපිට ඉතාමත්ම සුබවාදී පණිවිඩයක් ලබා දෙන්න බස්නාහිර පළාතේ පෙරපාසල් වලට හැකියාව ලැබිලා තිනවා අද වෙනකොට. ඊයේ රාත්‍රියේ නිකුත් කරනවා නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් පෙරපාසල් විවෘත කිරීම සම්බන්ධවයි කියන ශීර්ෂ පාඨය ඔස්සේ පෙරපාසල් ආරම්භ කරන්නට අවශ්‍ය අනුමැතිය අපට ලබා දීලා තියෙනවා. පෙරපාසල් විවෘත කිරීම සම්බන්ධව දැනට බස්නාහිර පළාත තුල ඇර දිවයිනේ අනෙකුත් පළාත් වල පෙරපාසල් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියාත්මක වේ. දැනට මේ වන විට මුළු බස්නාහිර පළාතේ ඇර අනිත් සියලු පාසල් වල මේ පෙරපාසල් දැනට අපි ආරම්භ කළා තියෙනවා. 2020 මාර්තු 29 වන සඳුදා සිට බස්නාහිර පළාත තුල පාසල් වල සීළු ශ්‍රේණිද අධ්‍යාපන කටයුතු සඳහා ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් සීළුම පෙර පාසල්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කළ හැකි බවද දන්වා සිටිමි. ඉතින් ඒ නිසා දැන් අපට විශේෂයෙන්ම වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පෙර පාසල් ආරම්භ කිරීම සඳහා බස්නාහිර පළාතේ අපට අවසරය ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ සම්බන්ධව විශේෂයෙන්ම අපි සතුටු වෙනා වගේම මේ පණිවිඩය සීලුම ගුරුවරුන්ට ඒ වගේම ආයතන ප්‍රධානීන්ට ලබා දී යුතුයි. මොකද මමත් මගේ ලේකම්තුමියත් මේ වන විට දිස්ත්‍රික්ක 17ක අපි අපේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සඳහා සාකච්ඡා වලට යද්දී අපිට දැනගන්නට ලැබිච්ච කාරණේ තමයි ඉතාමත්ම ආර්ථික දුෂ්කරතා මැද්දේ තමයි පෙරපාසල් ගුරුවරු හිටියේ. විශේෂයෙන්ම සමහර පළාත්වල අපි යනකොට පෙරපාසල් ගුරුවරු මාර්ග දෙපස බඩඉරිඟු විකුණන තත්වයකට පත් වෙලා තියෙනවා. සමහර පෙරපාසල් ගුරුවරු කම්කරු වෘත්තියේ යෙදෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක් තියදී විශේෂයෙන්ම රජය මේ කොවිඩ් මර්ධනය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවේදී බස්නාහිර පළාතේ යම් පාලනයකට ඇති කරලා තිනවා. ඒ හේතුවත් එක්ක අද මේ වන විට අපට පෙරපාසල් ආරම්භ කිරීමට ඒ අවසරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීලා තිනවා. අපේ අමාත්‍යාංශය කරපු ඉල්ලීමට ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ සෞඛ්‍ය ඇමැතුමියට ඒ වගේම රාජ්‍ය ඇමැතුමියට ඒ සියලු දෙනාටම අපේ ගෞරවය අපි විශේෂයෙන්ම පුද කර සිටිනවා. Breaking.lk